ආයිබෝන් දරුවනේ උසස් පෙළ භෞතික විද්‍යා විෂය හදාරන සියලුම දරුවන් ඉතාම ගෞරවයෙන් මම පිළිගන්නවා දරුවනි මම අද සූදානම් වෙන්නේ ඔබත් එක්ක උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ එක් කොටසක් පිළිබඳව සාකච්ඡා කරන්න මම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය පිළිබඳව අපි දන්නවා උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ලැබෙන්නේ කොටස් දෙකක් වශයෙන් පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ඉතින් පළවෙනි ප්‍රශ්න පත්‍රය කියලා කියන්නේ බහුවර්ණ ප්‍රශ්න 50ක් ලැබෙනවා කාලය පැය දෙකක් ලැබෙනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රය කාලය පැය 3ක් ලැබෙනවා ව්‍යුහගත ප්‍රශ්න 4ක් තියෙනවා රචනා ප්‍රශ්න 8ක් තියෙනවා ව්‍යුහගත ප්‍රශ්න 4ටම ඔබ පිළිතුරු සපයන්න අවශ්‍ය වෙනවා රචනා ප්‍රශ්න වලට 5 6 7 8 කියලා ප්‍රශ්න 4ක් තියෙනවා ඊට පස්සේ 9 A සහ 9 B වශයෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා 10 A සහ 10 B වශයෙන් ප්‍රශ්න දෙකක් තියෙනවා ඔබ 5 6 7 8 ප්‍රශ්න 4ටම පිළිතුරු සපයන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒකේ ප්‍රශ්න කීපයක් තෝරාගෙන 9 A 9 B ප්‍රශ්න දෙකෙන් එක් ප්‍රශ්නයකට පමණයි ඔබට පිළිතුරු සපයන්න පුළුවන්කම ලැබෙන්නේ 10 A 10 B ප්‍රශ්න දෙකෙන් එක් ප්‍රශ්නයකට පමණයි ඔබට පිළිතුරු සපයන්න ලැබෙන්නේ A අංශයෙන් A ප්‍රශ්න දෙකෙන් එක් ප්‍රශ්නයක් තෝරාගෙන A ප්‍රශ්න සමග අර ප්‍රශ්න හතරෙන් කැමති ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න පුළුවන් ඔය විදිහට තමයි ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සපයන්නේ එතකොට ඔබට ලබා දෙනවා කාලය පැය 3ක් ඊට අමතරව ඔබට විනාඩි 10ක් කාලයක් ලබා දෙනවා ඒ විනාඩි 10ක කාලය ලබා දෙන ඔබට ප්‍රශ්න පත්‍රය කියවන්න. එතකොට ඔබ ඒ කාලය ප්‍රයෝජනට නොගෙන ප්‍රශ්න පත්‍රය ගත්ත ගමන් හදාගෙන යන්න ගැන එක සුදුසු නැහැ කියලා තමයි මම හිතන්නේ. ඔබ ඒ විනාඩි 10 තුල ප්‍රශ්න පත්‍රය කියවන්න ඕනේ. එවිට ඔබට ඒ විනාඩි 10 අමතර කාලයක් ඒ අමතර කාලය තුලදී ඔබට ප්‍රශ්න පත්‍රයේ ඔබ හොඳින්ම මුණ දිය හැකි ප්‍රශ්නය තෝරා ගන්න පුළුවන්. ඒ නිසා මම ඔබට මම මතක් කරනවා බහුවර්ණ ප්‍රශ්න නම් එහෙම අපිට තෝරගෙන ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කියවලා පිළිතුරු සපයන්න අමාරුයි ඒක අපි ප්‍රශ්න පත්‍රයට ලේසි ප්‍රශ්න වලට උත්තර සපයන ගමන් තමයි දිගටම යන්න ඕන නමුත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේදී තෝරාගෙන සුදුසු ප්‍රශ්න පිළිතුරු සපයන්න පුළුවන් මම ඒ ඔබට කිව්වේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයීම පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් කරේ එතකොට දැන් අපි යමු ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් දරුවනි ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ අපේ විද්‍යාගාර දිගට ගන්න ප්‍රායෝගික පරීක්ෂණ ඇසුරේ. එතකොට අපි ඉගෙන ගන්න ප්‍රායෝගික පරීක්ෂණ අපි ඉගෙන ගන්න ආකාර දෙකකින්. එකක් තමයි යම් කිසි සමීකරණයකට අගයන් ආදේශ කරලා ඉගෙන ගන්න ක්‍රමය යම් කිසි සමීකරණ අගයන් ආදේශ කරලා ප්‍රතිඵල ලබා ගන්න ක්‍රමය. ඒ වගේම ප්‍රස්ථාරයක අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩයේ අනුක්‍රමණය හෝ අන්තක්ඛණ්ඩයේ ඇසුරෙන් ලබා ගන්න දත්ත මත පදනම් වෙලා ගණනය කිරීම සිදු කරන ආකාරය. අන්නේ ආකාර දෙක තමයි ව්‍යුහගත, ඒ කියන්නේ ප්‍රායෝගික පරීක්ෂණ අපි සිදු කරන ආකාරය. එතකොට අන්නේ ආකාර දෙකෙන්ම තමයි විභාගයට ව්‍යුහගත ප්‍රශ්න හැදෙන්නේ. එතකොට සමීකරණයට ආදේශ කරන්න පුළුවන් ප්‍රස්ථාරයක අන්තක්ඛණ්ඩය අනුක්‍රමණය ඇසුරෙන් අපිට අගයන් ලබාගෙන ඒ ඇසුරෙන් නිගමනට එළබෙන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. එතකොට බොහෝ වෙලාවට ලැබෙන ප්‍රස්ථාර අපිට ලැබෙන y සමානයි mx හෝ y සමානයි mx ධන 100 ආකාරයේ ප්‍රස්ථාරයි. දැන් මම ඔබත් එක්ක කතා කරන බලාපොරොත්තු ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපීමේදී අපි අනුගමනය කළ යුතු දේවල් මෙවර උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය සමග ඒ කියන්නේ මෙවර කියන්නේ පසුගිය 2020 අවුරුද්දේ ලැබුණු ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයත් එක්ක තමයි මම ඔබත් එක්ක කතා කරන බලාපොරොත්තු වෙන්නේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය පිළිබඳව. මේ තමයි 2020 අපසු උසස් පෙළ විභාගයේ ව්‍යුහගත ප්‍රශ්න සදාලගෙන පළවෙනි ප්‍රශ්නය මම පොඩ්ඩක් මතක් කරන්නම් ඔබට මුල තිබුණේ මොනවද කියන එක පොඩ්ඩක් මම ප්‍රකාශ කරන්නම් බාරේ ඉදිරියේ විද්‍යුතීය ප්‍රස්ථාරයක් ඇදීම මගින් ගිනික්සිය දුන්නක දුරුණියතය කේ නිර්ණය කිරීමට ඔබට නියමිතව ඇත රූපයේ පෙන්වත් පරීක්ෂණගාරයට මේ දුන්නේ එක් කෙලවරක් තුලා තැටියකට ඈඳා ඇති අතර අනෙක් කෙලවර ආධාරකයකට දුඩෝ සම්බන්ධ කොට ඇත තුලා තැටියේ සහ දුන්නේ ස්කන්ධ නොසලකා හැකියයි උපකල්පනය කරන්න කරලා ඉවරලා අපේ ප්‍රශ්න කිහිපයක් අහන මේක තමයි පරීක්ෂණය. එතකොට ඔබට පේනෝ මේ හෙලික්සිය දුන්නකට ස්කන්ධයක් එල්ලලා තියෙන්නේ. හෙලික්සිය දුන්නකට ස්කන්ධයක් එල්ලලා තියෙන්නේ. එතකොට ඔබ දන්නෝ මේ මෙතන ස්කන්ධයක මේ මෙතන තැටියට ස්කන්ධයක් යොදනකොට මේක දිග වැඩි වීමකට විද්‍යුතයකට ලක් වෙනවා. එතකොට
බලයත් එක විතතිය සම්බන්ධයෙන් මේ පරීක්ෂණය ඔබෙන් අහලා තියෙනවා. එතකොට අපි දන්නවා බලය සහ විතතිය සම්බන්ධයෙන් සම්බන්ධය අපි ප්‍රකාශ කරන්නේ හුක් නියමයෙන්. අපි දන්නවා F = kx. බලය විතතියට අනුලෝමව සමානුපාතිකයි. එතකොට ඒ සමානුපාතික නියතයට අපි කියන්නේ දුනු නියතය කියලා. අන්නේ දුනු නියතය හිම සම්බන්ධයෙන් පරීක්ෂණය කරන ඔබේ පළවෙනි ප්‍රශ්නෙට අහලා තියෙන්නේ 2020 උසස් පෙළ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ. එතකොට දැන් මෙතන පළවෙනි ප්‍රශ්නේ අහන්නේ දුන්නට F බලයක් ලැබු විට දුන්නේ දිග x ප්‍රමාණයකින් වැඩි වේ F සඳහා ප්‍රකාශනයක් k සහ x අතරේ ලියා දක්වන්න. එතකොට ඔබ දන්නෝ මෙතන හුක් නියමෙ කෙලින්ම අපිට යොදා ගන්න තියෙන්නේ F = kx. එතකොට බලය විතතියට අනුව සමානුපාතිකයි සමානුපාතික නියතයේ දුනු නියතය F = kx කියලා. මේක වරහකට කියන හෝ වෙන kx කියලා. මේ දෙකටම ලකුණු දෙකක් දීලා තියෙනවා. එතකොට වෙන kx උත් හරියන්නේ. ඇයි වෙන kx හරියන්නේ? අපි දන්නෝ මේ වගේ හෙලික්සිය දුන්නකට බලයක් යොදනකොට යොදන බලය ඉවත් කරාට පස්සේ මේකේ බලයක් ප්‍රතිපාදනය වෙනවා. බලය ප්‍රතිපාදනය වෙනකොට ඒ ප්‍රතිපාදන බලය යටතේ මේක අනිත් ප්‍රතිවිරුද්ධ දිශාවට චලිත වෙනවා. එතකොට මෙතනදී බලයේ දිග වැඩි වුණා වගේම බලය ඉවත් කරාම දිග අඩු වෙනවා. එතකොට මේ දිග අඩු වීම අනිත් ප්‍රතිවිරුද්ධ පැත්තට සිදු වෙන නිසා ඒක සමානයි දිග කේස් කියන එකත් නේද? ඒ නිසා මේ දෙකටම උසස් පිළිභාගයේදී ලකුණු ලබා දුන්නා. එතකොට දැන් ඊට පස්සේ අපි ගන්නවා ඊළඟ කොටස B කොටස තුලා දැක්වීමත් තමයි ස්කන්ධවල අගයන් M සහ ඊට අනුරූප දර්ශකේ පාටාංග වගුවේදී ඇත වගුව ඇති විද්‍යත් තීතිරු සම්පූර්ණ කරන කියන විද්‍යත් ටික සම්පූර්ණ කරන කියන ඔබෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට බලන්න දරුවනි දැන් අපෙන් මේක මේ ප්‍රශ්නය අගයන් ආදේශ කළා නිගමනට ලැබෙන ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රස්ථාරයක් ඇසුරේ නිගමනට ලැබෙන ප්‍රශ්නයක් මේක. එතකොට මේදී අපි සායත් විචල පරායත් විචල තමයි මේ දීපු දෙක ඇසුරෙන් අපි සායත් විචල සහ පරායත් විචල තමයි ලබා දෙන්නේ. එතකොට අපි දන්නෝ මේ ලබා දෙන තියෙන ස්කන්ධ අපි හොයාගන්න දුන්නේ විතරයි. එතකොට අපි හොයාගන්න තියෙන්නේ පරායත් විචල විතරිය තමයි හොයාගන්න. කියන්නේ ස්කන්ධ අපි දීපු එක. නැත්නම් සායත් විචලට අපි ගන්න ස්කන්ධ පරායත් විචලට ගන්න අපි විතරිය. එතකොට මෙතෙන්දී විතරිය කියන්නේ දිගේ වැටීම. එතකොට මෙතන පේන ඔයාලට මේ දර්ශක පාඨාංගය. එතකොට මේ දර්ශක පාඨාංග ඇතුළේ අපි විතරිය ලබා ගන්නවා. විතරිය කියන්නේ වැඩි වූ දිග. එහෙනම් ආරම්භයේදී ස්කන්ධයක් නැති අවස්ථාවේ පාඨාංගයේ දර්ශකයේ අගය අඩු කරලා තමයි අපිට වැඩි වෙච්ච දිග ලබා ගන්න. එතකොට හැම වෙලාවෙම මේ පහළ අගේ උඩ අගය අඩු කරලා තමයි විතරිය හොයාගන්නේ. එතකොට ඔබට බලා ගන්න පුළුවන් මේ විතරිය වගෝ සම්පූර්ණ කරපු හැටි මෙතන මේ දර්ශකයේ පාඨාංගය 1.0 සෙන්ටිමීටර විතරිය බිඳුවයි. විතරියක් නැහැ. දිග වැඩි වීමක් නැහැ. මෙතන දර්ශක පාඨාංගය 2.0 වෙලාවේදී මෙතන මුල් පාඨාංගය අඩු කරාම විතරිය 1ක් වෙනවා. ඒ වගේ හැම වෙලෙම ආරම්භක දර්ශක පාඨාංගය අඩු කරාම තමයි විතරිය ලැබෙන්නේ. එතකොට ලබා ගන්න වගේ ටික තමයි මේ තියෙන්නේ. 3 අඩු කරාම 2යි. ආදී වශයෙන් මේ ආපු විතරිය ටික තමයි ලැබෙන්නේ. එතකොට මේ සියලුම අතරක් කියන්නේ නිවැරදි නම් විභාගයේ ලකුණු දෙකක් ලැබෙනවා. මේකේ අවමශයෙන් අතරක් කියන්නේ තුනක් නිවැරදි නම් ඔබට ලැබෙන එක ලකුණ. එහෙනම් මේක බොහොම පහසුයි. හරි නිවැරදි වගව පුළුවන් අපිට ලකුණු දෙකක් විභාගෙදී ලැබෙනවා. ඊට පස්සේ මෙන්න මේක ගොඩක් අදවත් අපිට කතා කරන්න තියෙන ගොඩක් මෙන්න මේ ප්‍රස්ථාරයන් දීම සම්බන්ධයි. එතකොට ඔබට පේනවා මෙතන ස්වායත්ත විචලනය m ග්‍රෑම් වලින් තියෙන පරායත්ත විචලනය x සෙන්ටිමීටර වලින් තියෙනවා. එතකොට අපි මේකේ මේ ගණිතු ස්වායත්ත විචලනය සහ පරායත්ත විචලනය ප්‍රස්ථාරගත කරන්න ඕනේ. මේ ස්වායත්ත විචලනය සහ පරායත්ත විචලනය ප්‍රස්ථාරගත කරන්න ඕනේ. එතකොට ප්‍රස්ථාරගත කරනකොට m සඳහා ස්වායත්ත විචලනය x සඳහා පරායත්ත විචලනය. එතකොට දරුවනි මතක තියාගන්න ඔබ ප්‍රස්ථාරයක මේ ලක්ෂ ලකුණු කිවීමේදී මුළු ප්‍රස්ථාර කඩදාසියම භාවිතයට ගන්න ඕනේ. මේ පරිමාණයේ දීපු වගයන් මේ ප්‍රස්ථාරයේ අක්ෂයේ සම්පූර්ණ සඳහා සම්පූර්ණ ප්‍රයෝජන ගන්න ලකුණු කරන්න අවශ්‍යයි. එතකොට මේ x අක්ෂය එහෙම නැත්නම් මේ ග්‍රෑම් දීපු තිරස් අක්ෂය සම්පූර්ණ වශයෙන් සහ x විතරිය දීපු තිරස් අක්ෂය සම්පූර්ණ වශයෙන් පාවිච්චි කරන්න ඕනේ. එහෙම අරගෙන ප්‍රස්ථාරයෙන් ලකුණු කරාම නිවැරදිව මෙන්න මේ විදිහට තමයි ඔබට ලැබෙන්න ඕන. ඔබට පේනවා මේ සම්පූර්ණ x අගයේ පරායසයම ප්‍රයෝජන කරන තියෙනවා y සම්පූර්ණ පරායසයම ප්‍රයෝජන කරන තියෙනවා. සමහර ළමයි මේකේ බොහොම පොඩි ප්‍රමාණයක් තෝරගෙන මේ අතරේ විතරක් ඒ අගයන් බෙදලිවර වෙලා ප්‍රස්ථාරයක් ගන්නවා. ඒකට මේ ප්‍රස්ථාර කඩසි පුරාවට ප්‍රස්ථාරයක් දෙන්නේ නැහැ. ඔබට විභාගෙදී ලකුණු ලබා දෙන්නේ නැහැ එහෙම. ඔබ ප්‍රස්ථාර කඩසි සම්පූර්ණයෙන් පාවිච්චි කර නැත්නම් ඔබට විභාගෙදී ලකුණු ලබා දෙන්නේ නැහැ. ඒ නිසා ඒක ළමඟ සැලකිලිමත් වෙන්න
මේ මුළු ප්‍රස්තාර කඩදාසියම යොදාගෙන අගයන් ලකුණු කිරීම සිද්ධ කරනවා අක්ෂර දෙක ලකුණු කිරීම සිද්ධ කරනවා ඊට පස්සේ මේ ලක්ෂ ලකුණු කිරීම ඊට පස්සේ ගොඩක් වැඩක් කාරණයක් ප්‍රස්තාරයක් අඳිනවා දැන් ඔබට පේනෝ මෙතන මේ ලකුණු දීපු පිළිවෙල m සඳහා නිසි පරිමාණය තෝරා ගැනීමට එක ලකුණ ඒ කියන්නේ නිසි පරිමාණය තෝරගත්තොත් තමයි ඔබට ලකුණක් ලැබෙන්නේ ඊළඟට x සඳහා නිසි පරිමාණයක් තෝරා ගැනීම ලකුණ ඒ කියන්නේ මෙතන සායත් විචාරක නිසි පරිමාණය තෝරගත්තට එක ලකුණක් ලැබෙනවා පරායත් විචාරක නිසි පරිමාණය තෝරගත්තට එක ලකුණක් ලැබෙනවා එතකොට ලකුණු දෙකක් ලැබෙනවා මේ දෙකට වෙනත් දෙකින් බාර ගන්න ඕනේ පැහැදිලිව ලකුණු මාගේ ස්කීම් එකේ සඳහන් කරලා තිනවා වෙනත් දේවල් ඇන්දට වෙනත් දේවල් ලකුණු කරලා ලකුණු දෙන්නේ නැහැ ඒ නිසා හොඳට මතක තියාගන්න ප්‍රස්තාර කඩදාසිය සම්පූර්ණයෙන්ම ඔබ භාවිතයට ගත යුතුයි ඊට පස්සේ ලක්ෂ ලකුණු කිරීම අවම වශයෙන් ලක්ෂ 5ක් නිවැරදි නම් ලකුණු දෙකක් ලබා ගන්නවා එතකොට මේ ලක්ෂ ලකුණු කිරීම ගැටලුවක් නැහැ එතකොට x ආගයයි y ආගයයි ඡේදනය වෙන තැන මෙතන ලක්ෂ දෙක ලකුණු කරගෙන යනවා ලක්ෂ දෙක ලකුණු කරගෙන ගිහිල්ලා ප්‍රස්තාරය අදින එක ගොඩක් වැදගත් වෙනවා අපිට ලක්ෂ ලකුණු කරලා ප්‍රස්තාරය අදින ඔයාලා මතක තියාගන්න ප්‍රස්තාරයක ලක්ෂ ලකුණු කරපළියට ඒ සියලුම ලක්ෂ යොදාගෙන අපිට ප්‍රස්තාරයක් අඳින්න බෑ අපි යොදාගන්නේ ඒ ලක්ෂ ලකුණු කරපු ඒවායින් සුදුසු ලක්ෂ හරහා තමයි අපි සමගීකාව නිර්මාණය කරන්න අවශ්‍ය වෙන්නේ එතකොට අපිට පේනවා මේ ලක්ෂ ලකුණු කරපු එක අනුව මේ ලක්ෂ දෙකක් ප්‍රතික්ෂේප කරනවා ලක්ෂ දෙකක් ප්‍රතික්ෂේප කළා දිනෝ ලක්ෂ හතරක් හරහා තමයි මේ ප්‍රස්තාරය ඇඳලා තියෙන්නේ එතකොට හරි දුකෝ මේ මුල් ලක්ෂයත් පාවිච්චි කරොත් 3 ලක්ෂ 1 2 3 4 5 හරහා යන මේ ප්‍රස්තාරය ලක්ෂ දෙකක් ප්‍රතික්ෂේප කරනවා එතකොට මේ ප්‍රතික්ෂේප කරද්දී ඔබට පේනෝ මේ ඇඳපු රේඛාවට දෙපැත්තේ සමමිතිකව තමයි ලක්ෂ ප්‍රතික්ෂේප කරන්නේ ලක්ෂ ප්‍රතික්ෂේප කරන්න ඕන සමමිතිකව ඒ කියන්නේ මේ ප්‍රස්තාරයේ දෙපැත්තට ගැළපෙන විදිහට පුළුවන් තරම් ලක්ෂ ප්‍රතික්ෂේප කරන්න ඕන හැම ලක්ෂයක් හරහාම ප්‍රස්තාරය අඳින්න බැහැ අපිට ලක්ෂ කීපයක් හරහා පමණයි ප්‍රස්තාරය අඳින්නේ හැබැයි ඒ තෝරා ගන්න ලක්ෂ සමමිතිකව ප්‍රතික්ෂේප කරන ලක්ෂ ඉවත් කරලා සුදුසු ලක්ෂ යා කරලා ප්‍රස්තාරය අඳිනවා එහෙම අඳින ප්‍රස්තාරයක් තමයි මේ තියෙන්නේ එතකොට මෙතන අපිට කියනවා පෙන්වා ඇති පරිදි ප්‍රස්තාරය ඇඳීම සඳහා එක ලකුණක් ලබා දෙනවා එතකොට ඔබට ප්‍රස්තාරය නිවැරදි වෙනකට එක ලකුණක් ලබා දෙනවා ලක්ෂ නිවැරදි කරලා ප්‍රතික්ෂේප කරපු ලක්ෂ ප්‍රතික්ෂේප කරලා ප්‍රස්තාරය නිවැරදි වෙනකොට ඔබට එක ලකුණක් ලබා දෙනවා ප්‍රස්තාරය ඇඳීම සම්බන්ධයෙන් ඔබට සම්පූර්ණ ලකුණු ලබා දෙනවා පහ ඊට පස්සේ අපෙන් අහන්නේ ඉහත අදිරද ප්‍රස්තාරයේ භාවිතා කොට k යගේ si එක වලින් නිර්ණය කරන්න. අපෙන් අහනවා k වල අගය. k කියලා කියන්නේ මෙතන දුනු නියතයේ අගය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මේ k යගේ හොයාගනිද්දී අපිට වැදගත් වෙනවා අපි කොහොමද මේ k යගේ ප්‍රස්තාරය හොයන්නේ කියලා. මේ තමයි ප්‍රස්තාරයේ අනුක්‍රමණය ලබාගත් ආකාරය. මෙතන අනුක්‍රමණය ලබා ගන්න ඕනෑම ලක්ෂණයක් භාවිතා කරන්න පුළුවන්. ඇයි අපි එහෙම කියන්නේ ඕනෑම ලක්ෂණයක් භාවිතා කරන්න පුළුවන් වෙන්නේ? මේ සෑම ලක්ෂයක්ම මේ ප්‍රස්තාර කඩදාසියේ පොටුවක විකර්ණ හරහා ගිහිල්ලා තියෙනවා. එතකොට අගය නිවැරදිව ලබා ගැනීම පහසුයි. ඒ නිසා මේක අගයන් ඕනෑම අගයන් තෝරගෙන අනුක්‍රමණය ලබා ගන්න පුළුවන්. හැබැයි දරුවනි එහෙම නැති ප්‍රස්තාරවල අපි සුදුසුම ලක්ෂ තමයි අනුක්‍රම සඳහා තෝරගන්නේ. එතන මේ අනුක්‍රමයේ ලබා ගන්නට පස්සේ ලබාගත්තු අනුක්‍රමණ අගය තමයි ලැබිලා තියෙන්නේ. එතකොට k අගය කියන්නේ අනුක්‍රමණයේ පරස්පරය තමයි k අගය ලැබෙන්නේ. අනුක්‍රමණයේ පරස්පරය තමයි k අගය ලැබෙන්නේ. ඒ සුළු කරාට පස්සේ ලැබෙන අගය තමයි k සඳහා 50 නිව්ටන් මීටර කියලා අගයක් ලැබෙනවා. මේක නිසා ලකුණු ලබා දීලා තියෙනවා අනුක්‍රමණ ලකුණු 2යි මෙතන k මේ විදිහට දිය ප්‍රකට ලකුණු 1ක් දෙනවා. මෙතෙන්දී 50 වයකට ලකුණු දෙකක් දෙනවා කියනවා ඊට පස්සේ k යගේ නිර්ණය තමයි අපි ගන්නන්නේ පාටාංග ගැනීමේදී ඔබ පිළිපැදිය යුතු අත්‍යවශ්‍ය පරීක්ෂණාත්මක පියවර දෙකක් කියනවා එතෙන්දී පාටාංග ගන්නකොට ඔබ පරීක්ෂණාත්මක පියවර අනුගමනය කරන පියවර දෙකක් කියනවා එතකොට ඒ පියවර කීපයක් තියෙනවා මෙන්න මේ සියල්ලම නිවැරදි ඉස්කත දැමීම සෙමින් කළ යුතුයි හෝ කියවීම සටහන් කළ යුතුයි දර්ශක නිශ්චිතතාවට සම්බන්ධතාවට කැමිනීට පමණි ඉස්කත දැමීම මැදේ තැබිය යුතුයි දර්ශකයේ මීටර කෝදු ස්පර්ශ නොකළ යුතුයි හෝ දර්ශකයේ කෝදුවට ඉහළින් එමත්ින් ගමන් කළ යුතුයි හෝ දර්ශකය කෝදුවට දුරින් නොමිය යුතුයි මීටර කෝදු සමීප විය යුතුයි ඉස්කත දැමීමේ දිශා ඉවත් කිරීමේ දර්ශකයේ අනුරූප කියවීම සටහන් කර
සාමාන්‍ය ගන්න. ඒ කියන්නේ ස්කන්ධ දානකට ගන්නත් පුළුවන්, ස්කන්ධ ඉවත් කරනකට ගන්නත් පුළුවන්. ඒ අවස්ථා දෙකම අරගෙන සාමාන්‍යගේ ගන්න පුළුවන්. කියවීම ගන්නවට දර්ශකයන්ට කෙලින්ම බලන්න ඕන. එහෙම නැත්නම් අසම්පන් දෝෂණයක බලක් කර ගන්න ඕන. දුන්නේ විතතිය සමානුපාතික සීමාව ඉක්මවා නොවිය යුතුයි. ඒ කියන්නේ සමානුපාතික සීමාව පැනනොත් අපිට හුක් නියමේ සත්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා සමානුපාතික සීමාව පනින්න බෑ. එතකොට අපිට ඊළඟට අහනෝ කේහි ප්‍රතිසද දෝෂය 105ක් අතුරත් පවත්වාගෙන සඳහා කේහි යගේ තිබිය යුත්තේ තිබිය යුතු උපරිම දෝෂය අපි ගන්නවා. මෙතන ආනේ ප්‍රතිසත දෝෂය. ඔබ දන්නෝ ප්‍රතිසත දෝෂය එහෙම නැත්නම් භාග්‍ය දෝෂ සඳහා ප්‍රකාශනය ඔබ දැනගන්න. භාගික දෝෂය කියලා කියන්නේ දෝෂයේ බෙදීම පාඨාංකය කියන අනුපාතය. ප්‍රතිසත දෝෂය කියලා කියන්නේ දෝෂය පාඨාංකයෙන් බෙදලා 100ෙන් වැඩි කරනවා. ඒකට කියන්නේ ප්‍රතිසත දෝෂය කියලා. අන්න ඒ දෙක තමයි මෙතන අපි යොදන්නේ. එතකොට මෙතන කේහි ප්‍රතිසත දෝෂය 105ක් අතරත් පවකට පාගේ සදා කේහියගේ තිබිය යුතු උපරිම දෝෂය අපි ගන්නනේ. එතකොට අපි දන්නවා මෙතන ඩෙල්ටා කේ කියන්නේ දෝෂය, දෝෂයේ බෙදීම පාඨාංකය 50යි 100 වැඩි කරනවා පහට සමානයි. එතකොට ඩෙල්ටා කේ සදා 2.5 න්ියුටන් මීටර් ලැබෙනවා. එතකොට මේකට ලකුණු එකක් දෙන්න ඕනේ. මේකට ලකුණක් දෙන්න ඕනේ. ලකුණු දෙකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපේ ආනෝ ස්කන්ධ නොගෙන්නේ හැකි වෙනත් තුනක් ඉහත තුන සමග ශ්‍රේණිගතව සම්බන්ධ කොට කලින් සඳහන් කළ ස්කන්ධ සමග පරීක්ෂණය නැවත කරනදී මේ අවස්ථාව සඳහා බලාපොරොත්තු විය හැකි ප්‍රස්ථාරය අර ප්‍රස්ථාරෙම අඳින්න කියලා කියනවා. එතකොට මෙන්න බලන්න මේ තමයි ඒ අනුව අනිත් ප්‍රස්ථාරය. එතකොට මෙතෙන්දී ඔබට පේනෝ මේකේ අනුක්‍රමණය වැඩි. ඔබ දන්නෝ දුන්නක දිග වැඩි වුණාට පස්සේ විතතිය, ඒ කියන්නේ ඇදල වැඩුණා පස්සේ විතතිය වැඩි වෙනවා. එතකොට විතතිය වැඩි වෙනකොට දිග වැඩි වෙනකොට k අඩු වෙනවා. එතකොට 1 යට k යගේ තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. එතකොට 1 යට k යගේ වැඩි වෙනවා. එතකොට මෙතන 1 යට k තමයි අනුක්‍රමණය කියලා කියන්නේ මේ 1 යට k යගේ වැඩි වෙනවා. එතකොට අනුක්‍රමණය වැඩි වෙන්න ඕන. එතකොට මෙතන ලැබෙන ප්‍රස්ථාරය අපි අදින ප්‍රස්ථාරය මේකට වඩා අනුක්‍රමණය වැඩියක් වෙන්න ඕන. ඒකත් මූල ලක්ෂණය හරහා යන්න ඕන. එතකොට ඒක තමයි අපේ ගහන්නේ අවසාන ප්‍රශ්නේ. එහෙනම් මම ඔබත් එක්ක කතා කළේ පළවෙනි ප්‍රශ්නේ පිළිබඳව. පළවෙනි ප්‍රශ්නේ පිළිබඳව කතා කරා. ඒ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු සැපීමේදී අපි ව්‍යුහගත ප්‍රශ්නයකට පිළිතුරු සැපෙනකොට අනුගමන තු කාරණා පිළිබඳවත් මම ඔබත් එක්ක කතා කරා. මින් ඉදිරියට ඉතිරි ප්‍රශ්න සම්බන්ධයෙන් මම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට බොහොම ස්තුතියි.